සිගිරිය හෝ සිංහගිරිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් කිමිස ග්‍රාමයේ ආශ්‍රිතව පිහිටා ඇති පැරණි බලකොටුවකි. සිගිරි පර්වතය මීටර් 200ක් අඩි 660ක් පමණ උසකින් යුත් දැවැන්ත පර්වතයකි. යුනෙස්කෝ විසින් ලෝක උරුමයක් ලෙස සිගිරිය නම් කර ඇත. සුල්ල වංශයට අනුව පුරාණ ශ්‍රී ලංකාවේ රජකල රාවණ රජු විසින් ඔහුගේ බලකොටුව ලෙස මෙම ස්ථානය තෝරාගෙන ඇත. සීගිරිය ආදනයට ලක් වූ ගිනිකන්දකින් පිටවේ සිසිරි වුණු ආග්නීය පාෂාණයන්ගේ නිර්මාණය වූ පර්වතයක් බවට මතයක් ඇත. දිය අගල් පිහිටි තැනිතලාවෙන් ඉහළට නැගුණු එය ඕනෑම පැත්තකින් සතපුම් ගණනාවක් ඈතට දිස්සේ. පර්වතය වටා තිබෙන තැන්නෙන් එක්වරම ඉහළට නැගුණු අධික බෑවීමකින් යුක්ත ගොඩනැගිල්ලක් මත එය පිහිටා ඇත. පර්වතය මීටර් 180ක් උස වන අතර සෑම පැත්තකින්ම ප්‍රපාතාකාරය. පර්වතයේ කාමුල අතිශය ප්‍රතාපවත්ව සිංහ රජයෙකුගේ විලාසෙන් නිමවා ඇති හේයින් මෙයට සිංහගිරිය හෙවත් සීගිරිය යන නාමය පටබැඳුනි. සිංහ රජතෙම සතගුම් ගණනක් ඈතට විහිදෙන වියමුසු හැඳිමක් දැනුවත් සිංහ රූපය දැකීමෙන් ඊගිය පැරැන්නන් තරම් නූතන යුගයේ පුරා විද්‍යාඥයන්ද වශීකృత වූ බව 1898 දී සීපී වෙල් මහතා ප්‍රකාශ කර ඇත. දැනට ශේෂව ඇත්තේ සිංහයාගේ බාහු යුගලය පමණි. පර්වත මස්තකයේ තිබෙන රජ මාලිගාව කඩලින් තැනු සිංහයාගේ රූප සීගිරි ලලනාව සීගිරි කැටපත පුරා විද්‍යාත්මක නටබුන් විශේෂිත වන්නේය. ක්‍රිස්තු කුරු 5 වන සියවසේ කාශ්‍යප රජු විසින් තනන ලද පුරාණ මාලිගයක් සීගිරියෙහි ඇත්තේය. කාශ්‍යප රජු සීගිරිය මුදුනේ මාලිගාව තනද්දී රාවණ රජුගේ මාලිගයෙහි නටබුන් හමු වූ බවට කතාවක්ද පවතී. පර්වතයේ සමතලා මතුපිට එම මාලිගයෙහි නටබුන් තිබේ. මෙද හරියේ තිබෙන සමතලා බිමෙහි සිංහ ද්වාරයක් ද කුරුටු ගී තිබෙන කැටපත් පිහිටා ඇත. දිය අගල් තාප්ප හා උද්‍යාන පර්වත පාමුල සිට මීටර් 100 ගණනක් දුරට විහිදී ඇත. මෙම භූමිය මාලිගාවකින් හා බලකොටුවකින් යුක්තය. දැනට තිබෙන ප්‍රමාණවත් නටබුන් වලින් එය නිර්මාණය කළ අයගේ විශිෂ්ට හැකියාව හා නිර්මාණශීලීත්වය පිළිබඳ අගනා හැඟීම් සීගිරිය නැරඹීමට පැමිණෙන අයගේ සිතෙහි ජනිත කරවයි. සීගිරි භූමි සැලැස්සක් පළමු සාශ්‍රයේ නාගරික සැලසුම් කරණයේ අනර්ග උදාහරණයක් ලෙස සීගිරි නිර්මාණය දැකිය හැක. භූමි සැලසුම ඉතාමත් අලංකාර සහ සුක්ෂම ලෙස සකස් කරන ලද්දක් ලෙස සැලකේ. පර්වතයේ බටහිර දෙසින් තිබෙන උද්‍යානය රාජකීයන් උදෙසා සුදුසු ලෙස සකස් කර ඇත. උද්‍යානයෙහි ජලය රදව තබා ගන්නා ආකාරයට ව්‍යුහය නිර්මාණය කර ඇත. ඒවා සකස් කිරීමේදී කුලව යටින් දිවෙන ජල පීඩන ක්‍රමයක් යොදාගෙන ඇති අතර මෙයින් සමහරක් අදද ක්‍රියාත්මක වන්නේ තිබේ. පර්වතයට දකුණින් මිනිස් සතින් නිම කළ ජලාශයකි. මෙවැනි ජලාශ මීට පෙර ශ්‍රී ලංකාවේ වියලි කලාපයේද බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගැනුනි. සීගිරි බිමට පිවිසෙන ස්ථාන වල දොරටු පහකි. ඒවා අලංකාර ලෙස නිමවා ඇති. බටහිර දොරටුව රාජකීයන් උදෙසා වෙන්කර තිබුණා යැයි විශ්වාස කළ හැක. එමෙන්ම සීගිරියේ දුර්ග බලකොටුවකි. ජල දුර්ග, වන දුර්ග, ඉරි දුර්ග ආදියෙන් සීගිරිය සමන්විතය. සීගිරියේ සංස්කෘතික කෞතුකාගාරයක් ඇත. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවස් පැවති නාගරික සැලසුම් ක්‍රම හා භූමි නිර්මාණ ක්‍රම. ඉංජිනේරු විද්‍යාව, ජල තාක්ෂණය, ගෘහ නිර්මාණ ශිල්පය, කලා ශිල්ප හා සාහිත්‍ය. තවද මෙම වාස්තු විද්‍යාත්මක කලාව සඳහා පැරණි මිසර හෝ පර්සියන් උද්‍යානවල දක්නට ඇති. ප්‍රධාන වශයෙන් විවිධ අමුද්‍රව්‍ය මාධ්‍යයන් ප්‍රයෝජනයට ගනිමින් මෙම නිර්මාණ කර තිබේ. දැනට දක්නට ලැබෙන අවශේෂවලට අනුව එම මාධ්‍යයන් වන්නේ ගල්, කඩුළු, දැව සහ බදාමය. ලෙන් නිර්මාණය කිරීම සඳහා කළුගල්, කුණුගල්, කඩොල් භාවිතා කර ඇත. සැලසුම් ක්‍රම මූලික සිද්ධාන්ත ලෙස භාවිත කර ඇත. මේසා විශාල පර්වතය මත මාලිකා සංකීර්ණයක් ඉදිකිරීම සඳහා කඩොල් රැගෙන ආ සැටිද පුදුම සහගතය. මනුපෙත් ගර්භාගාර, සන්නිපාත ශාලා හා ගල් පුකුණු රැසකින් වට වූ ශෛලමය සිංහාසනය ඉස්මෙන් සිත අලලන සුළුය.
සීගිරිය නම් වූ මහා වාස්තු විද්‍යාත්මක සැලසුම් කරන වික්‍රමයේ හදවතක් කේන්ද්‍රස්ථානයක් වූයේ මේ මාලිගාවයි. කල මුදුනේ අක්කර තුන හමාරකමින් ප්‍රමාණයක් වසාගෙන ඇති මේ සුවිසල් මාලිගය රාජ්‍ය බලයක් මිනිස් ශ්‍රමයක් කෙටිකොට පිළිබිඹු කරන කදිම ස්මාරකයකි. තවද මාලිගයේ අගය තීව්‍රත කරමින් ඉදිරියට දිවිනාශිලා උද්‍යාන දියහගල් හා ගුගුළු නගමින් පතිතවන දියමල් මේ මහා නිර්මාණය ලොවට කියා පාන්නේ සීගිරි වාස්තු විද්‍යාඥයින්ගේ නිර්මාණ කෞශලත් විසිතරු චින්තනයක්ය. පර්වතයේ බටහිර දෙසට වන්නට බිත්තියේ කස්සක රජුගේ අන්තාපුර ලලනාම් වන්නේයයි හැඳින්වීමට ඇතැම් වියතුන් උත්සාහ දරා ඇත. නමුත් මේ බිතු සිතුවම් වලට වස්තු විෂය වන්නේ අක්ෂරාවන් හෙවත් දිව්‍යාංගනා වන්නේය. මහාචාර්ය සිනරත් පරණවිතානයන් පවසන අන්දමට අක්ෂරාවන් සංකේතාත්මකව බලාකුළු හා විදුලි කෙටීම නිරූපණය කරන බවත්ය. නමුත් දුරාතීතයේ සීගිරිය නැරඹීමට පැමිණි විනෝදකාමීන්ට පෙනන්නේ සුන්දර වනිතා පෙළකගේ සිතුවම් ලෙසටය. මෙම සීගිරි සිතුවම් සමකාලීන දකුණු ආසියානු චිත්‍ර සම්ප්‍රදායන්ට ආවේනික සම්භව්‍ය චිත්‍ර කලාවේ විශිෂ්ට ශ්‍රී ලාංකික නිර්මාණ ශෛලියක් පෙන්නුම් කරයි. තවද සීගිරියේ ඉතිරිව ඇති විශේෂ මතක සටහන් වලින් එකක් වන්නේ මිතු සිතුවම් වලට පහලින් කැටපත් පවුරේ ඇති කුරුටු ගී සමූහයයි. මෙම ගී වලින් පෙනී යන අන්දමට දිවයිනේ සෑම පෙදෙසකින්ම පැමිණි කලාකාමීන්ගේ විනෝද නිකේතනයක් බවට සීගිරිය පත්ව තිබූ බව පැහැදිලි වේ. ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ පුරා විද්‍යාඥයෙකු මහාචාර්ය සිනරත් පරණවිතාන මහතා කාශ්‍යප රජතුමා සීගිරිය ආලක මන්දාවක් කොට කුවේරයා මෙන් දේවතයක් ආරෝපණය කරගෙන සිටි බව ප්‍රකාශ කරයි.